අයිබෝවම්බලට කොහමද පේනවද මගේ අතේ ඉන්නේ යාළුවා හරිම පුංචි පොඩි දරුවෙක් වගේ උඹලා ගෙවල්ලත් ඇති මේ වගේ කට්ටිය හැබැයි මේ පැටියට උඹලා ගෙවල්ලෙන් සතුන්ට වගේ සැප නැහැ නිදියන්නේ පාරේ කන්නේ කුණුබක් කියලා තියෙන දේවල් සමහරට උඹලා කාලා විසිකරන දේවල් අම්මා කෙනෙක් නැහැ සහෝදරයෙක් නැහැ කොහේ හරි මුල්ල කරලා නිදා ගන්නවා ඔය කෝටිපති ගෙවල්වල ඉන්න කෝටිපති බල්ලවගෙන ඒ බම්මු මුන් හරියට දුක් විඳිනවා හරිම අසරණයි උඹලගේ ගෙවල්වල උඹලගේ කොට්ට මෙට්ට උඩ උඹලගේ බල්ල බුදින නැති හැබැයි මේ සතා බුදියන්නේ කොහේ හරි පාරක් අයිනේ වැස්සට සීතලට ගොලි වෙලා වෙවුල වෙවුල තමයි දියන්නේ මේ වගේ අසරණ සත්තු පාරවල බඩකින්නේ මැරිලා ගියත් උඹල වගේ මිනිස්සුන්ගේ කටින් අනේ කියලා වචනයක් පිට වෙන්නේ නැහැ බා හේතුව උඹලගේ හිත හරිම දරදඬුයි මේ වගේ සත්තුන්ට උඹලගේ හිතේ ආදරයක් නැහැ බා උඹලා ලක්ෂ ගණන් වේදම් කරලා බල්ලෝ ගේනවා හැබැයි මේ බල්ලොන්ට පැටවුව ආපුහම උඹලගේ පැටවුන්ව පාරවල දාලනවද පන්සල් වල දාලනවද අතරමඟ අතරමං කරලා නැවද නැහැ උඹලගේ බල්ලොන්ව ලොකු ගණන් වල ලිගුන්නවා සුරසප දෙනවා හැබැයි මේ වගේ අසරණ බල්ලෙක්ගේ දෛවය මොකද්ද කියලා උඹලා දන්නවද ඒ දෛවය තීරණ කරන්නේ උඹලම තමයි බා වල් බල්ලෙක්ව ගෙදර හදාගන්නේ ගෙවල් ආරක්ෂා කරගන්න හැබැයි ඒ සතා පැටව ගහුවට පස්සේ උඹලගේ සතාගේ පැටව ටික පන්සල් වල පාරවල් අනාථ කරලා යනවා මේ වගේ අසරණ සත්තුන්ව අරන් ගිහලා හදපල්ලා මුන්ට සුරසප දෙන්න ඕනේ නැහැ හැබැයි ආදරෙන් බලාගනින්නලා තව දෙයක් මේ වගේ සත්තුන් මහපාරේ දාලා යන්න එපා. පැටව ගැහුවට පස්සේ පන්සල් වලට හෝල් ගානේ මුන්ව තනි කරලා දාන්න එපා බා. මුන්ට සෙනෙහස ඕනේ. මේ උඹලගේ ළමයි වගේ ඈ පොඩක් හිතලා බලපල්ලා. උඹලට මොලයක් තියෙනවනේ. උඹලා මිනිස්සු. මිනිස්සු වෙච්ච උඹලට මොලයක් දීලා තියෙන්නේ. මේ වගේ අසරණ සත්තුන්ට සත්තු වගේ සලකන්න නෙමෙයි බා. පොඩ්ඩක් හිතලා වැඩ කරපල්ලා. මේ වගේ අසරණෙක් උඹේ කකුල් දෙක ගාවට ඇවිල්ලා කෙඳිරි ගෑවෝ. නකුට වෙනුවෝ. බල මොකද කරන්නේ? පයින් ගහලා දානවනේ බා. පොඩ්ඩක් හිතලා බලපන් මේ සතා එහෙම කරන්න කියලා. උඹලට කතා කරන්න පුළුවන් වුණාට මේ අහිංසකයාට කතා කරන්න බෑ. මූ උඹෙන් කෑම ඉල්ලලා වෙන්න පුළුවන්. මූ උඹෙන් ආදරයක් ඉල්ලලා වෙන්න පුළුවන්. ඒ ඉල්ලන විදිහ බං උන් නකුට වනානේ උට කතා කරන්න බැරි හින්දා. ඇයි උඹලා ගහලා එලවන්නේ? උඹලට කතා කරන්න පුළුවන්. උඹට ආදරේ දක්වන්න පුළුවන් මුන්ට. මුන්ට රජභෝජන දෙන්න ඕනේ නෑ බා. උඹ ළඟ තියෙන උඹ කන දෙයින් පුංචි කොටසක් දීපන්. එතර මේ සතාගේ මේ පුංචි බඩ පිරේ මං උඹලට කොහොම කිව්වත් මේ රටේ ඉන්නේ හැම අසරණයෙකුටම උඹලට කන්න දෙන්න බෑ උඹලට ආදරය දෙන්න බෑ මොකද උඹලට එච්චර වත්කමක් නැතුව ඇති හැබැයි උඹලට ආදරය දෙන්න පුළුවන් උඹේ ගෙදෙට්ට නේ අසරණයට ගහලා පන්නන්න එපා බා ඌට කන්න ටිකක් දීලා ආදරය කරපන් උඹලා මේ වගේ අසරණෙක් දැක්කොත් උඹලා උදව් කරයි උඹලා ගෙදරාන් ගිහිල්ලා කන්න දෙයි උඹලා ආදරය කරයි හැබැයි උඹලා පොඩ්ඩක් හිතපල්ලා මේ වගේ අසරණෙකි කකුලක් කරලා තිබ්බොත් නැත්තම් මුගේ ඇඟ මුක්කම කටුව කාලා තිබ්බොත් උඹ ඒ සතාව ගිහිල්ලා හදනවද උඹ සතාට ආදරේ කරනවද මං හිතන්නේ නැබා මේ රටේ 90%ම ඒ වගේ සතෙක් දැක්කොත් ගහලා පන්නනවා එක්ක මරලා දායි එක්ක වහ ටිකක් දෙයි අයි බං එහෙම උඹලට තුවාලය දෙන්නේ නැද්ද උඹලා අසරණ වෙන්නේ නැද්ද උඹලට තුවාලුනොත් උඹලා ගෙදරින් කාට ළමයෙකුට කකුලක් කැන්නොත් හැමේ කුෂ්ටයක් ආවොත් උඹලා ගහලා පන්නනවද උඹලා මරලා දානවා උඹලා වහ ටිකක් දෙනවද නෑ හැබැයි මේ වගේ අසරණේ උටේ වගේ වැඩක් වුණොත් උඹලා මොකද කරන්නේ මේ වගේ අසරණේ දැක්කොත් උඹලා උගේ කකුල කැඩලාද උගේ හැම කුණු වෙලාද ඒ වගේ දේවල් බලන්න එපා බා උට උදව් කරපන් උට ආදරය කරපන් උට පුළුවන් නම් බේට් ටිකක් කරන් දීපන් මොකද උඹෙන් කට ඇරලා මට අමාරුයි මගේ හැම කුණු වෙලා මම කකුල කැඩලා කියලා උඹෙන් උදව් ඉල්ලන්න උට බෑ උඹලගේ ඥාති සහෝදරයෙකුට නැත්තම් පුංචි ළමයෙකුට මේ වගේ හැම කුණු වුණොත් කකුලක් කැඩුණොත් බලවට වහ දෙනවද බලව ගහලා පන්නනවද බලව පිළිකුල් කරනවද නෑ බා ඉතින් මම උඹලගෙන් ඉල්ලන්නේ එකම දේ මූට උදව් කරා කියලා මූ උඹලගේ ඉඩ කඩන් ලියා ගන්න දෙන්නේ නෑ බා උඹලගෙන් සල්ලි ඉල්ලන්නේ උඹලගෙන් ඉල්ලන්නේ ආදරේ විතරයි උඹලගෙන් ඉල්ලන්නේ කෑම විතරයි පුළුවන් නම් ඒ ටික දීලා මේ සතුන්ව බලාගෙන ඉල්ලා මේ සතුන්ට ආදරේ කරපල්ලා සෙනෙහස දීපල්ලා අපේ මේ පුංචි රටේ මිනිස්සුෙකුට කරදරයක් වුණොත් නීතිය තියෙනවා පොලිසිය තියෙනවා අධිකරණයේ තියෙනවා පිහිට වෙන්න. හැබැයි මේ වගේ අසරණයෙකුට මොනවා හරි කරදරයක් විපතක් වුණොත් කවුද මං පිහිට වෙන්නේ? මුන්ට නීතියක් නැහැ. මේ රටේ කිසිම අධිකරණයක් මුන්ට පිහිට වෙන්නේ නැහැ. හේතුව මූ සතෙක් විතරයි. මූ නිකන් කකුල් හතරක තිරසනෙක් විතරයි. මම මේ රටේ වගකීතු
බලධාරින්ගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මේ රටේ සත්ව පනත ක්‍රියාත්මක කරපල්ලා. අර ආදි කාලේ තිබ්බ සත්ව පනතත් තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ. හැම සතාටම එකම නීතිය දීපල්ලා. මොකද පෞමේ අසරණයෝ. මුං වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ බා. මම කතා කරාට තව කීප දෙනෙක් කතා කරයි වෙනුවේ. මේ සත්තුන්ව අසරණ කරන්න එපා. මම මෙච්චරලා කතා කරපු දේවල් සාධාරණයි කියලා හිතනවනම් මගේ channel එකට ගිහිල්ලා subscribe කරපන්. මොකද මං කතා කරේ කතා කරන්න හඬක් නැති මේ වගේ අසරණ වෙනුවේ. මම ඔයාලගේ අන්තිම අවතාවට ඉල්ලන්නම්. මේ වගේ සත්තුන්ට කෙනෙහිලිකම් කරන්න එපා බා. ආදරේ කරපන්. කැම ටිකක් දීපන්. සෙනෙහස දීපල්ලා. උඹලා වගේම අසරණයි බම්මු. එහෙනම් ගිහලා එන්න. බම උඹලගේක. ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.